சிங்கப்பூரில் சீல தினா சாதனை பிள்ளைகள்னா பிட்ட சக்கல ஜீவி மேகோல் கேனா ஓண தரம் சிங்க தர்ம சேனலுக்கு அப்ப வீடியோஸ் கத்தா கல தினா பிட்ட சக்கல ஜீவின் காத்தனை கருப்புவா பிட்ட சக்கல ஜீவின் பெஹரகன கிய கத்தா மே வகே ஓண தரம் ஹபை மே பிட்ட சக்கல ஜீவின் இன்னவாத நெத்த கியனக அதரத் விஷால பிரச்சனத்தை தமை ஏரியா 51 கேன கத்தா கரன கோட பிட்ட சக்கல ஜீவின் கே ரிசர்ச் க அத பரியேஷன யனவா கியல பவ அப்ப கத்தா கரல திப்பா ஹபை மேகட அவசிய சாதக ஹம நெத்த சாட்சி හම්බුනේ නැහැ. ඉතින් මේ වගේම තමයි හුඟක් සිද්ධීන් මේ ලෝකෙ සිද්ධ වෙලා තිනවා. තව එකක් අපි වීඩියෝ එකක් කතා කරා. ඒ කියන්නේ වීඩියෝ එක පිටසක්වල ජීවියෙක් වගේම මැරිච්ච සතෙක් මොකක් හරි එකක වීඩියෝ එකක් පවා රුසියාවේ සිද්ධ වුණ දෙයක් ගැන අපි කතා කරලා තිබ්බා. ඉතින් මේ වගේ ඉතිහාසයේ හුඟක් දේවල් සිද්ධ වෙලා තිනවා. ඉතින් අද කතා කරන්න යන්නේ අන්න ඒ වගේ. ඔයගොල්ලන්ට තවත් සරලව කියනවා නම් එහෙම UFO කියලා කියනෝනේ unidentified flying object. ඒ කියන්නේ පාවෙන පිරිසි පියාඹන පිරිසි අන්න ඒ වගේ එහෙම නැත්තම් පිටසක්වල ජීවින්ගේ ගුවන් යානක්. මේක ඇස් දෙකටම දැක්ක එක්තරා සාක්ෂියක්. නැත්තම් තුන් දෙනෙක් මේ දේ දැකලා තියෙනවා. මේක ඉතිහාසයේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ කොහොමද මේ විදිහට පිටසක්වල ජීවින්ගේ ගුවන් යානක්. එහෙම නැත්තම් ගුවන් යානයක් නෙවෙයි ගුවන් යානයන් දෙකක් ඇස් දෙකටම දැක්ක පුද්ගලයෝ තුන් දෙනෙක්. ඉතින් මේගොල්ලෝ කොහෙදිද දැක්කේ කොහොමද මේ දේවල් සිද්ධ වුනේ සවිස්තරාත්මකව කතා කරමු මේ වීඩියෝ එකේ. සමසි 86 නොවැම්බර් මාසේ 17 වෙනිදා ඇමරිකාවේ ඉඳලා ජපානයට යන මේක ජපාන් එයාලයින්ස් ෆ්ලයිට් එකක් තමයි. ඉතින් ජපාන් මේ ජපාන් එයාලයින්ස් ෆ්ලයිට් එක කාගෝ ෆ්ලයිට් එකක්. ඒ කියන්නේ මගින් ප්‍රවාහනය කරන ෆ්ලයිට් එකක් නෙවෙයි භාණ්ඩ ප්‍රවාහනය කරන ෆ්ලයිට් එකක්. ඉතින් මේ ෆ්ලයිට් එක සුපුරුදු පරිදි ගුවන් ගත වෙනවා. ඉතින් ගුවන් ගත වෙලා ටික වේලාවක් ගියාට පස්සේ මේ පයිලට්ලා 3 දෙනෙක් ඉන්නවා මේ ෆ්ලයිට් එකේ. ඉතින් මේ පයිලට්ලා 3 දෙනාගෙන් එක පයිලට් කෙනෙක් දකිනවා ගුවන් යාන දෙකක්. ඒගොල්ලන්ගේ ගුවන් යානයට ටිකක් දුරින් වගේ ඉතාමත් වේගයෙන් පහු කරගෙන යන එක. එතකොට මේගොල්ලෝ බලනවා මේ තරම් වේගයෙන් කොහොමද ගුවන් යාන දෙකක් යන්නේ කියලා. ඉතින් මෙහෙම මේගොල්ලෝ බලාගෙන ඉන්නකොට මේ ගුවන් යාන දෙකම එකපාර අතුරුදහන් වෙලා යනවා. එතකොට මේගොල්ලෝ කල්පනා කරනවා කොහොමද මේ විදිහට වේගයෙන් ඉතාමත් වේගයෙන් ගුවන් යාන දෙකක් එකම වේගයෙන් ළඟ ළඟ එහෙම යන්න විදිහක් නැහැ. එහෙම යනවනම් එයාර්ෆෝස් මොන හරි ට්‍රේනින් එකක් තියෙන ගුවන් යාන වෙන්න පුළුවන්. හැබැයි මේක බැලු බැලම මේ ගුවන් යාන එයාර්ෆෝස් ගුවන් යානවද්ද කියලාවත් පේන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ජාතියේ ගුවන් යානාවක් නෙවෙයි කියන එකත් මේගොල්ලන්ට හොඳටම දන්නවා. ඊට පස්සේ වැඩි කවුරුත් මේක ගැන කතා කරේ නැහැ. මොකද ඒක අතුරුදහන් වෙලා ගියා. හැබැයි අතුරුදහන් වෙලා විනාඩි 5ක් ගියේ නැහැ. ආයෙමත් මේ ගුවන් යාන දෙකම සමාන වේගෙන් මේගොල්ලන්ගේ ගුවන් යානා ළඟම එන එක මේගොල්ලෝ දකිනවා. එතකොට එකපාර අතුරුදහන් වුණ මේ ගුවන් යාන දෙක කොහොමද ආයතාවේ කියන ප්‍රශ්නේ මේගොල්ලෝ තුන් දෙනාට මේ පයිලට්ලා තුන් දෙනාටම ආවා. එතකොට තමයි මේ පයිලට්ලා තුන් දෙනාටම පොඩි බයකුත් හිතට ආවේ. ඊට පස්සේ වහාම ගොඩබිමත් එක්ක කන්ටැක්ට් කරලා මේගොල්ලෝ අහනවා ගොඩබිමේ තියෙන රේඩාර් වලට අනුව තව ගුවන් යාන දෙකක් ඒගොල්ලන්ගේ රේඩාර් එකේ තියෙනවාද කියලා. එහෙම රේඩාර් එකට ගුවන් යානයක් අහු වුණා නම් ඒක මොන ජාතියේ ගුවන් යානයද? කොයි රටට අය ගුවන් යානයද? මේ හැම දෙයක්ම හොයාගන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ ගොඩබිමත් එක්ක සංනිවේදනය කරනකොට මෙගොල්ලන්ට කියපු කතාවක් තමයි මේ රේඩාර් එකේ ඔයගොල්ලන්ගේ ගුවන් යානය විතරයි යන්නේ, වෙන කිසිම ගුවන් යානයක් අපේ රේඩාර් එකේ පේන්න නැහැ කියලා. එතකොට දැන් මේගොල්ලන් තුන් දෙනාට තියෙන බය තව ටිකක් වැඩි වෙනවා. ඉතින් මෙහෙම කල්පනා කරගෙන ඉන්නකොටම එකපාර මේ ගුවන් යාන දෙකම මේගොල්ලන්ගේ ගුවන් යානාව ඉස්සරහට එනවා. ඉස්සරහට ඉතාමත් වේගයෙන් ගිහිල්ලා, ඒ කියන්නේ ඒ වේගය සාමාන්‍ය ගුවන් යානයකට යන්න බැරි වේගයක් කියලා තමයි මේ පයිලට්ලා තුන් දෙනා වාර්තා කරලා තියෙන්නේ. ඊට පස්සේ වේගය පොඩ්ඩක් අඩු කරලා මේගොල්ලන්ගේ ගුවන් යානයේ වේගයටම යනවා. එතකොට මේගොල්ලන්ට තිබ්බ ප්‍රශ්නේ තමයි රේඩාර් එකටත් පෙන්වන්නේ නැත්තම් කොහෙද්ද මේ ගුවන් යාන දෙක ආවේ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ මේ ගුවන් යාන දෙක හරියටම ඇනලයිස් කරලා බලනකොට මීට කලින් අන්න ඒ ජාතියේ ගුවන් යාන දෙකක් මේගොල්ලෝ බලලම නැහැ. ඒ වගේම මේ ගුවන් යාන දෙකේම පත්තු වෙන ඒ බල්බ්ස් එම ඒකේ පාට මීට කලින් කිසිම ගුවන් යානාවක මේගොල්ලෝ දැකලත් නැහැ. ඒ වගේම මේ ගුවන් යානාව ටික දුරක් ගිහිල්ලා ආයෙක පාර අතුරුදහන් වෙනවා මේගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටම. එතකොට දැන් මෙතන මොනවාද සිද්ධ වෙන්නේ කියන එක මේගොල්ලෝ තුන් දෙනාට විශාල ප්‍රශ්නයක් වුණා. ආයෙ ගොඩබිමත් එක්ක කන්ටැක්ට් කරලා මේගොල්ලෝ අහනවා රේඩාර් එකට බලන්න මොන జాතියේ ගුවන් යානයක්ද මේක කියලා. එතකොට ගොඩබිමෙන් කියන දෙයක් තමයි
Radar එකට මේ විදිහේ ගුවන් යාන දෙකක් මේගොල්ලන්ගේ radar එකට අහු වෙලා නැහැ කියලා. එතකොට මේ pilot ලා තුන්දෙනාටම විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේගොල්ලෝ දැන් ගුවන් ගත වෙලා ඉන්නේ. මොන හරි ප්‍රශ්නයක් ආවා නම් එහෙම මේ pilot ලා තුන්දෙනාගේ ජීවිතේ විතරක් නෙවෙයි. ගුවන් යානයේ කෝටි ගාණක් වටිනා භාණ්ඩ මේ හැම දෙයක්ම ඉවරයි. අන්න ඒ හේතුව හින්දා මේගොල්ලන් ගොඩබිමේ permission එකක් ගන්නවා. ඒගොල්ලෝ යන ඒ ගුවන් මාර්ගය වෙනස් කරගන්නද කියලා. ඊට හේතුව මේ විදිහට නොදන්නා flights එකක් ඉස්සරහෙන් යනවා. එකපාර වේගින් යන එකපාර අතුරුදහන් වෙන මේක සාමාන්‍ය ෆ්ලයිට්ස් එකක් නෙවෙයි කියන එකත් අපි හොඳටම දන්නවා. අන්න ඒ හේතුව හින්දා අපි ගුවන් මාර්ගය වෙනස් කරගන්නවා කියලා මේගොල්ලෝ ගුවන් මාර්ගය වෙනස් කරගන්නවා. වෙනස් කරගත්තට පස්සේ මේ වෙනස් කරගෙන ටික දුරක් ගියාට පස්සේ ගොඩබිම මේගොල්ලන්ට ආයෙ කෝල් කරලා අහනවා ඔයගොල්ලන්ට ආයෙ මේ ෆ්ලයිට්ස් එක පේනවාද කියලා. එතකොට මේ පයිලට් තුන්දෙනා කියනවා නැහැ මේ ගුවන් යානා දෙක අතුරුදහන් වුණා කොහෙට ගියාද දන්නේ නැහැ කියලා. ඉතින් මේ දේ සිද්ධ වුණාට පස්සේ ප්‍රශ්නේ ඉවරයි කියලා හැමෝම හිතුවට ඒ ළඟම තිබ්බ එයාර් ෆෝස් බේස් එකකින් මේ ගුවන් තොටුපළට නැත්තම් මේගොල්ලෝ ගොඩබිමත් එක්ක sannivedanaya කරපු ඒ රේඩාර් ඔෆිස් එකට කෝල් එකක් එනවා. මේ ජපාන් එයාර්ලයින්ස් මේ ගුවන් යානයේ ඉස්සරහෙන් හෝ පස්සෙන් වෙන ගුවන් යානා දෙකක ඔයගොල්ලන්ට රේඩාර් එකේ අහුණාද වෙන ගුවන් යානා දෙකක් කියලා. එතකොට ඒගොල්ල කියපු දෙයක් තමයි පයිලට්ලා දුන්නේනා මේ විදිහට වාර්තා කරා. හැබැයි අපේ රේඩාර් එකට නම් අහුුනේ නැහැ. ඊට පස්සේ පයිලට්ලා ඒගොල්ලන්ගේ ගුවන් මාර්ගය වෙනස් කරා. ඊට පස්සේ ඒක අතුරුදහන් වෙලා ගියා කියලා. ඉතින් එයාර් ෆෝස් බේස් එකෙන් ආයේ මේ ටීම් එකටම කියලා තියෙන්නේ මේහා සම්බන්ධයෙන් කාටවත් එළියට කියන්න එපා. මේ දේ අපි මෙහෙම කෝල් කරපු අහපු එකවත් මේ පයිලට්ලා තුන්දෙනා මේ විදිහට කියපු එකවත් කිසිම හේතුවක් උඩ එළියට කියන්න එපා කියලා මේ දේ අනිවාර්යෙන් මේ පයිලට්ලා තුන්දෙනාටත් කියලා තියන්න කියලා ඒගොල්ලෝ ෆෝන් එක කට් කරනවා. ඊට පස්සේ මේ ගුවන් යානය නැත්තම් මේ ජපනිස් එයාර්ලයින්ස් ගුවන් යානය හරි වෙලාවටම ඇවිල්ලා ගොඩ බහිනවා. ගොඩ බැස්සට පස්සේ මේ පයිලට් තුන්දෙනා ඇතුල් වෙනකොටම මේ පයිලට්ලගේ උසස් නිලධාරීන් ඇවිල්ලා අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට මේගොල්ලෝ කියනවා මේ සිද්ධ වුණ හැම දෙයක්ම වගේ මේගොල්ලෝ කියනවා. එතකොට ඒ උසස් නිලධාරීන් කියනවා මේ හා සම්බන්ධයෙන් එළියට කාටවත් කියන්න එපා කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ පිටුපස අපි නොදන්න, ඒ කියන්නේ මහජනයා නොදන්න මොකක් හරි දෙයක් සිද්ධ වෙනවාද කියන සාධාරණ සැකයක් මෙතනදී එනවා. ඉතින් මේ පයිලට්ලා තුන්දෙනාත් හරි කියලා ගියා. හැබැයි ගිහිල්ලා ටික කාලයක් ගියාට පස්සේ එක පයිලට් කෙනෙක් මේක හැමෝටම වගේ කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ වගේ සිද්ධියක් සිද්ධ වුණා කියලා. අන්න ඒක හැම ලෝකේ වටේම හැමෝම කතා කරන්න පටන් ගත්තා. අවසානයේ ඒ පයිලට්ගේ වැඩපවා තහනම් කරලා දින ඒගොල්ලන්ගේ උසස් නිලධාරීන් ඒක මේ විදිහට එළියට කිව්වා කියලා. ඊට පස්සේ මුළු ලෝකෙම මේ හා සම්බන්ධයෙන් කතා කරාට පස්සේ ජපාන රජයෙන් සහ ඇමරිකානු රජයෙන් ස්ටේට්මන්ට් එකක් ඉක්ුත් කරනවා. ඒකෙදි කියන දෙයක් තමයි මේ පයිලට්ලා තුන්දෙනා අසාමාන්‍ය විදිහට යන ගුවන් යානා දෙකක් දැක්කා කියලා මේගොල්ලෝ කියනවා. ඒක එක එක විදිහට වෙනස් වුණා. කියන්නේ අතුරුදහන් වුණා, ඊට පස්සේ වේගය වෙනස් වුණා, මේ වගේ එක එක දේවල් තිබ්බා කියලා මේගොල්ලෝ කියනවා. හැබැයි ගොඩබිමේ තියෙන කිසිම රේඩාර් එක මේ හා සම්බන්ධයෙන් කිසිම දෙයක් හොයාගන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. කිසිම රේඩාර් එකකට අහුුනේ නැහැ. අන්න ඒක හින්දා මේ හා සම්බන්ධයෙන් කවුරුත් බය වෙන්න එපා කියලා. හැබැයි මේ පයිලට්ලා තුන්දෙනා කියන දේ තමයි පිටසක්වල ජීවෙන. එහෙම නැත්නම් මම කලින් කිව්වාගේ UFO unidentified flying objects වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. හැබැයි රජයෙන් වාර්තා කරලා තියෙන දරමට එහෙම කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා. හැබැයි එහෙම කිසිම දෙයක් සිද්ධ වුණේ නැත්නම් ඒ රේඩාර් වලට අහුුනේ නැත්නම් ඒ ළඟම තියෙන එයාර් ෆෝස් බේස් එකෙන් ඇයි මේ රේඩාර් ඔෆිස් එකට කෝල් කරලා ඔයගොල්ලන්ගේ රේඩාර් එකට මේ විදිහට ගුවන් යානා දෙකක් අහු වුණාද කියලා ඇහුවේ? අන්න ඒක විශාල ප්‍රශ්නාර්ථයක්. ඒ වගේම ඒගොල්ලෝ එහෙම නැහැ කිව්වට පස්සේ අපි මෙහෙම කෝල් කරපේක ඔයගොල්ලෝ අමතක කරලා දාන්න මේක එළියට කාටවත් කියන්න එපා කියලා ඇයි ඒගොල්ලෝ කිව්වේ? එතනත් විශාල ප්‍රශ්නාර්ථයක්. ඒ වගේම මේ පයිලට්ලා තුන්දෙනාගේම උසස් නිලධාරීන් ඇවිල්ලා මේ හා සම්බන්ධයෙන් එළියට කියන්න එපා කියලා ඇයි ඒගොල්ලෝ කිව්වේ? මේ වගේ හොඟක් ප්‍රශ්නාත් එක්ක තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? නැත්නම් ඔයගොල්ලෝගේ පෞද්ගලික මතය මොනවද? පිටසක්වල ජීවින් මේ ලෝකෙට ඇවිල්ලා තියනවද? එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉඳලා හිටලා ඇවිල්ලා යනවද? ඒ වගේම පිටසක්වල ජීවින් ඒරියා 51 වගේ සමහර ඒරියාස් වල පිටසක්වල ජීවින් තියාගෙන පරිශන කරනවද? ඒක එක පැත්තක්. එහෙම නැත්නම් පිටසක්වල ජීවින් කියලා කවුරුත් නැහැ. මනුෂ්‍යය විතරයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. වෙන කිසිම ග්‍රහලෝකයකවත් කිසිම පිටසක්වල ජීවීන් නැහැ කියනවාද? ඔයගොල්ලන්ගේ පෞද්ගලික මතය අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් සිංහ ධර්ම channel එක subscribe කරන්න. මේ වගේ හොඳ හොඳ වෙනස් විදිහ videos එක අපි ඉස්සරහට දෙනවා. ඒකෙන් දහපත දෙන bell icon එකක් click කරන්න.